ආයුබෝවන්දරුවනේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන කෑරගලේ වැජඹේ මේ ලෙසින් සිට පාඩමේ අපි මේ වන විට කවි තුනක් සාකච්ඡාවට බඳුන් කරලා තියෙනවා අද අපි 4 5 6 කවි පිළිබඳ සාකච්ඡා කරමු දැන් අපි 4 වෙනි කවිය රස විඳිමු නිබඳ පැසී පළලඹ දෙන මිහිරඹය සුවඳ විහිද සිටි විලිකුන් කැන්රඹය නොමද තැනින් තැනවලු බර වනරබය ඉමෙද වෙහෙර දිරි දුරලන සසරබය මේ කවියේ තේරුම බලමු ඉදුණු මිහිරි අඹ වර්ග නිරන්තරයෙන් එල්ලෙමින් තියෙනවා කෙසෙල් ඉදී සුවඳ විහිදුවන බවක් කවියා ප්‍රකාශ කරනවා ඒ වගේම වල් කෙහෙල් ඉදිලා වලු බර වෙලා තියෙන බවක්ද කවියා ප්‍රකාශ කරනවා මේ දර්ශනයන් ඔස්සේ ඈතින් විහාරයක් දිස්වෙනවා ඒ තමයි මිනිස්සු පින්දහම් කරන දානමානාදී දේවල් ඉටු කරලා සසර ගමන කෙටි කර ගන්නට උත්සාහ කරන එහෙම නැත්නම් සසර බය නැති කරන කෑරගල විහාරස්ථානයේ බව කවියා පෙන්නලා දෙනවා දැන් අපි මේ කවියේ සාහිත්‍යමය අගය විමසා බලමු කවියා විහාර පරිසරය ස්වභාවෝක්තියෙන් වර්ණනා කරලා තියෙනවා කවියා තම අත්දැකීම් තමන් දුටු ආකාරයෙන්ම විස්තර කර තිබීමක් මේ කවියෙන් අපිට පේනවා අනවශ්‍ය අලංකාර වලින් තොරව මේ කවිය නිර්මාණය කරලා තියෙනවා මෙම කවියෙහි ලඹ දෙන මිහිරඹ විලිකුන් කැන්රඹ වලුබර වනරඹ වැනි අනුප්‍රාසාත්මක වදන් යොදාගෙන තිබීම තුලින් චිත්ත රූප මැවීමට කවියා සමත් වෙලා තියෙනවා කවියේ මුල අග එලිසමේ යොදා තිබීමත් මේ කවියේ වඩාත් රසවත් වීමට හේතුවක් මුලින් නිබඳ සුවඳ නොමැද එමෙද යන පදත් අවසානයේ රඹය යන පදයෙන් අවසන් වන ලෙසට තබා ඇති එලිසමයත් කවියට අලංකාරයත් ශබ්ද රසයත් ගෙන දෙනවා මේ කවිය උපමා රූපකාදියෙන් තොර ස්වභාවෝක්ති කවියක් හැටියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන් ඊළඟට අපි 5 වෙනි කවිය රස විඳිමු නිහඹ මොව මඩල මෙන් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදියේ බෙහෙර සිට කිරබ පොකුරු මීරස ලැබ බොන ලෙසට නරඹ මිතුර තගෙනෙත සිත සතුටු කොට දැන් අපි එහි තේරුම බලමු මිහඹ එහෙම නැත්නම් මිහි අඹ යනු මහීකාන්තාව මේ විහාරයේ බබලන්නේ මහීකාන්තාවගේ මූණ වගේ කියලා කවිය ප්‍රකාශ කරනවා ඒ වගේම මේ විහාරයේ දුර්ලභ වස්තුන්ගෙන් දුර්ලභ සම්පත් වලින් යුක්තයි දුර්ලභ සම්පත් කියන්නේ ඒ විහාරස්ථානයේ තිබෙන සර්වජන ධාතුන් ධාතු කරඬු පිළිම සෑ ආදී තිබීම බෝධින් වහන්සේ නමක් වැඩ සිටීම ධර්මදර විනේදර යතිවරයන්න් වහන්සේලා වැඩ සිටීම එබඳු දුර්ලභ වස්තුන් විදියට අපිට ගන්න පුළුවන් තුන්වන පදයෙන් කියවෙන්නේ හංසයාට මේ කෑරගල විහාරස්ථානයේ හා එම විහාරස්ථානයේ ඇති දුර්ලභ වස්තුන් දැක සතුට වන ලෙසට ඒ හංසයා ලබන සතුට මොන විදිය සතුටක්ද කියලා කියනවා නම් කවියා දක්වන්නේ කිරම්බ පොකුරු මී රස ලැබ බොන ලෙසට ඒ කියන්නේ කිරම්බ කිරම්බ කියන්නේ කිරි අඹ කිරි අඹ යනු කිරි දියරයි මේ කිරි දියර හා පොකුරු මී පොකුරුමේ කියන්නේ නෙළුම් මල් වල පැණි මේ වර්ග දෙකම බීමට හංසයා ගොඩාක් කැමතියි අතුවරයා පෙන්වා දෙන්නේ ඒ රසයන් පානය කරන හංසයාට ලැබෙන සතුට මේ විහාරස්ථානයේ නැරඹීමෙන් ලබාගත හැකි බව. මේ සාහිත්‍යමය අගය ගැන කතා කළොත්
මේ උපමා වලින් පෝෂිත කවියක් ලෙසට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. පළමු පදයේ ඇති මිහඹ මුව මඩලමින් යන උපමාවත් තුන්වෙනි පදයෙන් කියවෙන කිරම්බ පොකුරු මී රස ලැබ බොන ලෙසට යන උපමාවත් කවියා යොදාගෙන තියෙනවා. ඒ වගේම මේ කවියේ මුල අග එලිසමේ යොදා තිබීම කවියට අලංකාරයක් හා ශබ්ද රසයක් ගෙන දෙනට සමත් වෙලා තියෙනවා. महत्मिया ragat sevana noharam siti polvatuya ayaveni kaviye theruma balamu me kaviyen kiyawenne vihareyawata malwatu babalana bavat ewaye nithara suwanda mal pipenawa manimukta wenawa kiyanne mala kopuwen mihidenawa saha mihiri palaturu sahita bimata barawu athu athi vishala gas pavadina bavat පොල්වතු නිතර සෙවන සලසන ස්ථානයක් බවත් පොල්වතු වල පොල් ගස් වලින් නිතර සෙවන සලසන බවත් මේ කවියේ තේරුම විදියට අපිට ගන්නට පුළුවන්. මේ සාහිත්‍යයේ වටිනාකම පිළිබඳ කතා කළොත් කවියා මේ පද්‍යයේදී උපමා රූපකාදී කාව්‍යෝක්ති කිසිම දෙයක් භාවිත කරලා නැහැ. ස්වභාවෝක්තියෙන් පරිසරය වර්ණනා කරලා තියෙනවා. කවියා මෙම පද්‍යයේ මුලට සහ අගට එලි සමය යොදාගෙන තිබීම නිසා කවියට අලංකාරයක් ගෙන දීලා තියෙනවා. මහත් තුරු මියුරු වැනි පදවලින් අනුප්‍රාස රසයක් ද ඇති කරන බව අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. කවියා විහාර පරිසරයේ වර්ණනා කිරීමේදී ධ්වනි පූර්ණ හැඟීම් බර වචන භාවිත කරනවා. මිනිමුතු මහත් තුරු දීමතු වගේ වචන ධ්වනිතාර්ථ නංවන වචන විදියට සඳහන් කරන්න පුළුවන්. කවියා මේ විදියට අවස්ථාවට උචිත වන ආකාරයේ ධ්වනිතාර්ථවත් පද යොදා ගැනීම නිසා කවි සිතුවිල්ල වඩාත් රසවත් වෙලා තියෙනවා. ආදරණීය දරුවනේ, අපි මේ වන විට කවි 6ක් සාකච්ඡා කරලා අවසන්. තවත් කවි 4ක් අපට ඉතුරු වෙලා තියෙනවා. එහෙමනම් අපි ඒ කවි හතරත් සමග ඊළඟ දවසේ හමු වෙමු. ස්තුතියි.